එයනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විත්තිකරු නිදහස් කරමින් ලබා දුන් ජනාධිපති සමාව බලරහිත කරන බවද තීන්දුවේ සඳහන්. පෙත්සම් කරුට රුපියල් ලක්ෂ 10,000 වන්දියක් ගෙවන ලෙසද මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කෙරුණා. ඊට අමතරව අගතියට පත් තරුණයගේ මවට හා පියාට රුපියල් මිලියනෙ බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කළා. ජූඩ් ශ්‍රමන්තයන් අයට සමාව ප්‍රදානය කිරීම තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කර ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති. විදේශගතව සිටින ජූඩ් ශ්‍රමන්තයන් අයව දේශීය හා ජාත්‍යන්තර සම්මුතීන් උපයෝගී කරගනිමින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියම කෙරුණා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කාන්තා හා මාධ්‍ය සාමූහිකයයි. එස් තුරේ රාජා යසන්ත කෝතාකුඩ ජනක්ත සිල්වා යන විනිසුරු මඩුල්ලයි තීන්දුව ප්‍රකාශයට පත් කළේ. රාජගිරිය රෝයල් පාර්ක් සුකෝපභෝගී නිවාස සංකීර්ණයේදී 19 ඉවෝන් ජොන්සන් නැමැති තරුණේ ඝාතනයට ලක් වූයේ 2005 ජූනි 20. මෙහි විත්තිකරුවන ජූට් ශ්‍රමන්තට කොළඹ මහාධිකරණය මගින් 2012 දොළොස් වසරක සිර දඬුවම් නියම කෙරුණා. ඊට එරෙහි අභියාචනින් 2012 ඔහුට මරණ දඬුවම නියම වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයද එය ස්ථිර කළා. ඒ අනුව මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව හිමි වූයේ 2019 නොවැම්බර් 9. එදිනම බන්ධනාගාරයෙන් පිට වූ ඔහු විදෙස්ගත වී ඇති බවයි වාර්තා වුණේ.